மெதுராங்கவில் இன்னும் அதாத் கிடா பிரவர்த்தி அழகினு ஓ சமீர் அது தவச ஸ்ரீலங்காவட்டி தான் வெதகத் தவசக் பவுட பார்த்துனா முகது ஸ்ரீலங்கா கண்டாயம் சஹா பட்டேர் இந்திய கொதேவ் காந்தா கண்டாயம் அத்திர பேவத்திச்சு தரங்கேன் ஸ்ரீலங்கா கண்டாயமட்டு சேக்கரானே கரண் ஹெக்கியாவாக் லபுன மே தரங்காவலி சூதானம் பிலிபந்தவு கதாக்கரண் அப்பி பகுகிய தவச கீபேதிம் சந்தான் கலா சமரி அத்தபத்து ஸ்ரீலங்கா கண்டாயம் நித்திய நாயக்காவைக்கு துக்கரகான் வக்கில மே தரங்காவலி பிலிபந்தவு வித்தரக் நிவே ஸ்ரீலங்காவை காந்தா கிரிக்கெட் பிலிபந்தவு அப்பி சமரி தக்க கதாக்கரண் சூதானம் நின்னே சமரி ஒப மேதக்வா ஆப்பு கமனு சுந்தர கமனக் நிவை බොහොම දුක්ඛම් කටළු කටකොහල් මැද්දෙන් ආපු ගමනක් අපිට කියන්නකෝ මේ ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි මං හිතන්නේ මම ගොඩක් අමාරුවෙන් තමයි මේ ගමන ආවේ මම පුංචි කාලේ ඉඳන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරා අවුරුදු 4-5 ඉඳන් එකට ගොඩක් හේතුනේ මගේ මාමා නිසා මං ක්‍රිකට් ක්‍රීඩාවට අවතුනේ අප්පච්චිගෙන් සමගින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා නමුත් මගේ අප්පච්චි නැතුණාට පස්සේ බොහොම අමාරුවෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට යමු උනේ මොකද මගේ ගම කුරුණෑගල ගොකරැල්ල ඉතින් ඒ ඉඳන් ඇවිල්ලා මේ ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන එක ලේසි නෑ හොඳයි ලේසි නැති වුණත් එහි ප්‍රතිඵල තිබෙනවා මේ දක්වා ICC චුට්ට තරගාවලියේ ඉහළම ලකුණු ලාභිනිය ඔබ ලකුණු 360ක් ලබාගෙන ඉන්නවා තරග 6ක් තුලදී 362ක් ලබාගෙන ඉන්නවා ඉතින් මේ දක්වා ශ්‍රේණිගත කිරීම වල ඉහළට යන්න ඔබට හැකියාවක් ලැබිලා තියෙනවා ඒ වගේම අවුරුදු 24 දී ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව බවට පත් වෙනවා මොනවද ඔබේ බලාපොරොත්තු රට වෙනින් මට ලොකු මෙහෙවරක් බාර දීලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කොමිටුව ලොකු ගොඩක් ලොකු බලාපොරොත්තුවකින් තමයි මට නායකත්වය ලබා දීලා තියෙන්නේ ඉතින් මම ඒ බලාපොරොත්තුව රට වෙනුවෙන් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ලංකාවට ලොකු සලනයක් ගෙනත් දෙන එක තමයි මගේ බලාපොරොත්තුව චමරි අපි දකිනවා මේ බලාපොරොත්තුව දක්වා යන ගමනේ පුංචි බාධාවක් තියෙනවා ඒ තමයි අපි දකිනවා 20 තරඟවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරනවා නමුත් 50 තරඟවලට ගියාම යම්කිසි පසුබෑමක් අපි දකිනවා පිතිකාරයන්ට මේ 50 දක්වා ඉනිම දරා ගන්නට බැරි බවක් අපි දකිනවා මේ තත්ත්වය මගහරවා ගන්න හැකියාවක් තියෙනවා ඔව් ඇත්තටම විශ්වවිද්‍යාල තරඟ හොඳින් ක්‍රීඩා කරන නමුත් එක් දින තරඟවලදී මම යම් කිසි දුර්වලතාවයක් තියෙන එක මම පිළිගන්න විශේෂයෙන් පිටිකරණයේ පැත්තේ තමයි දුර්වලතාවය තියෙන්නේ ඒකට ගොඩක් බලපාලා තියෙන මේ ක්‍රීඩිකාවන් ගොඩක් පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ ඉතින් අර ලොකු ඉනිංස් ගහන්නේ නැහැ බැට්ස්මන්ලා ඉතින් ඒක හදා ගන්න අවශ්‍යයි හොඳයි ඒ අඩුපාඩුව හදා ගන්න මොන වගේ බලාපොරොත්තුවද මොන වගේ සැලසුමක්ද තියෙන්නේ අපි ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් දෙදින තරඟ සහ තුන්වෙනි තරඟ ලෑස්ති කරලා තියෙනවා දේශීය මට්ටමින්. ඉතින් මේ තරඟාවලියෙන් පස්සේ අපි දෙදින තරඟාවලියක් ක්‍රීඩා කරනවා. ඉතින් මම හිතන්නේ මේ තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා ඉදිරියේදී අපි තුන්දින තරඟාවලිය දක්වා යන බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ක්‍රීඩිකාවන්ට පිටිකරණයේදී කියන්නේ ඒ වගේ දිගිනුම් ක්‍රීඩා කරන්න නම් ඒ වගේ තරඟාවලිය අවශ්‍යයි. ඒ තුලින් මම හිතන්නේ අපේ එක්දින තරඟවල ක්‍රීඩා කිරීමේ හැකියාව සහ දක්ෂතාවය මීට වඩා වර්ධනය කර ගන්න පුළුවන් සහ ජයග්‍රහණය කරා යන්න පුළුවන් ඒ කියලා මම විශ්වාස කරනවා. හොඳයි චමරී අපි දකිනවා මේ මෑත කාලීනව ලෝකේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට යම්කිසි වැඩි පිළිගැනීමක් තියෙනවා එංගලන්තයේ මේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වැටුප් වැඩි කරලා ඔවුන් දිර්ගැන්වීමක් කළා. එතකොට ඔස්ට්‍රේලියාවේ අපි දකිනවා කාන්තා ක්‍රිකට් තරගාවලියක් 20 තරගාවලියක් සංවිධානය කරන්න ඔවුන් සූදානම් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන සහයෝගය කොහොමද? ඇත්තටම මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික මට්ටමේ නියෝජනය කරන ජාතික කණ්ඩායම නියෝජන ක්‍රීඩිකාවන්ට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. විශේෂයෙන් ක්‍රීඩිකාවන් කොන්ත්‍රාත්ගත කරලා තියෙනවා 20 දෙනෙක්. ඒ වගේම ඩිවලොප්මන්ට් ස්කොඩ් එකේ තව 20 දෙනෙක් ක්‍රීඩිකාවන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉදිරියේදී අපි හොඳින් තරම් ක්‍රීඩා කිරීම තුළ ලොකු සලන ජයග්‍රහණය කරොත් මුල්ලිමේ වටිනාකම මීට වැඩි ක්‍රීඩිකාවකට වැඩි වෙයි. හොඳයි. දැන් මේ තත්වයේ ඉදිරියට ගියොත් ඉන්න අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අනාගතයක් තියෙනවා. හැබැයි අපි දකිනවා මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගැහැණු දරුවන් පාසල් ක්‍රිකට් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙනවා අඩුයි. මේකට දෙමව්පියන්ගේ ආකල්පත් සෑහෙන දුරට හේතු වෙනවා. ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව විදිහට සහ ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? මේ දෙමව්පියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මේ තත්වයෙන් මගහරවාගෙන ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරව ගන්න දක්ෂ ක්‍රීඩිකාවන් අපි දන්නවා පාසල් තුල සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තේ නෝන්ඩ කරන්න පුළුවන් පරිම දේ මේ වෙනකොට කරනවා. ඉතින් මම දෙමව්පියන්ට මේ අවස්ථාවක් කරගන්නා කියන්න තමන්ට දරුවා තමන්ගේ දරුවා ක්‍රීඩාවට යොමු කරන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා නම් විශේෂයෙන් ක්‍රිකට් ආයතනය ඔවුන් හොඳින් බලා ගන්නවා. ඒ වගේම මම හිතන්නේ ඔවුන්ගේ ඉදිරි අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඔවුන්ට ලොකු මුල්ලේ වටිනාකමක් ඉදිරියේදී ලැබෙයි කාන්තා ක්‍රිකට් වලට. ඉතින් මම ඒ නිසා මේ අවස්ථාවක් කරගන්නවා ආදරණීය අමල තාත්තලාට කියන්න තමන්ගේ දිනියට අවස්ථාවක් ලබා දෙන්න ඔවුන්ට හොඳින් ක්‍රීඩා කරන්න හැකියාවක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩා ඔන්න යොමු කරන්න ක්‍රිකට් ක්‍රීඩාවට කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි. දැන් මේ තත්ත්වය තුළ ක්‍රිකට් ක්‍රීඩාව අපේ ඉදිරියට ගෙන යන්නට හැකියාවක් තියෙනවා. ක්‍රිකට් ආයතනයෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නේ සහ මේ අපි දකිනවා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් පැන නැගුණා. මේ තත්ත්වය ඔබ කොයි විදිහටද දකින්නේ? අද වෙනකොට තත්ත්වය කොහොමද?
ඇතරම මහිතන ක්‍රඩාමත්‍යංශය මේ සම්බන්ධ ඉන්කවරිකක් කර අයිතින් දෙකක් ඉන්කවරිස් දෙයක් කරා මේනකොට දෙකේ වාර්තා මහිතන් ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ පැත්තට ලැබිලා ඇති ඒ වාර්තාවත් එක්ක යම් යම් වැරදි කළා තියෙන ක්‍රීඩිකාවක් හෝ කණ්ඩායමේ කලමනාකරතියෝ ඉන්න කට්ටියන මහිතන්නේ ක්‍රිකට ආයතනයේ පැත්තේ නොවුන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගනි යම් යම් වෙනස්කම් මේ ප්‍රශ්න තිබුණා කියන ඒරියාස් වල ගොඩක් යම් යම් වෙනස්කම් සිදු වුණා පෞගේ කාලේ තේරීම් පැමිණුව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වුණා ඒ වගේම මහිතන් කලමනාකරතියත් යම් යම් වෙනස්කම් සිදු වුණා ඒක හොඳ පැත්තට දැන් සිද්ධ වෙලා තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඇතරම ක්‍රීඩිකාවන්ට හොඳ ආරක්ෂාවක් සහ රැකවරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය ලබා දෙන බවට මට ගොඩක් විශ්වාසයක් තියෙනවා. හොඳයි. මෙවර කොදෙව් තරගාවලිය පිළිබඳව කතා කළොත් මේ කොදෙව් තරගාවලියේදී අපි දකිනවා මාධ්‍ය හමුවේදීත් ඔබ සහ පුහුණුකරු සඳහන් කරපු කාරණේ තමයි දඟ පොන්දු යවන්නට වැඩි අවස්ථාවක් දෙනවා කියන කාරණේ. අද තරගයේදී අපි දැක්කා ශශිකලායි තමත් හොඳින් පොන්දු යවමින් කඩලු හතරක් දවා ගන්න සමත් වුණා. හැබැයි අපි දන්න තරමින් පහුගිය තරගවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පොන්දු යවන්නන් තමයි වැඩි දස්කම් දැක්වුවේ. සහ වැඩි පීඩනයක් යෙදුවේ ප්‍රතිවාදී ප්‍රතිකරුවන්ට. දැන් මේ තරගාවලියේදී ඇයි දඟපොන්දු යවන්නන් යොදා ගන්න හේතුවේ මොකක්ද ඒකට හේතුව? මේ තරගාවලියේදී අපි කොදෙව් කණ්ඩායම මං හිතන්නේ ඔවුන්ගේ පිටිකරණ ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඔවුන්ව පරාජයටපත් කරන්න නම් මං හිතන්නේ දඟපොන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළ යුතුයි. විශේෂයෙන් ඔවුන් වේගපන්දු යවන්නන්ට හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම ඔවුන්ට මොකද උන්ට ගොඩක් ශක්තිමත් ජව සම්පන්න ක්‍රීඩිකාවන් ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ ඔවුන් දඟපොන්දු යවන්නන්ට අපි හොඳටම දන්නවා ගොඩක් වෙලාවට මෙන් ස්ට්‍රීම් එකක් ගත්තත් ඔදෙව් ක්‍රීඩකයෝ ගොඩක් දඟපොන්දු ක්‍රීඩා කරද්දී ඔවුන් මෙලිකමක් දක්වනවා. ඉතින් ඒ නිසා අපි අවස්ථාව හොඳින් ලබා ගත යුතුයි. මං හිතන්නේ දඟපොන්දු යවන්නන්ට ලොකු වගකීමක් තියෙනවා කොදෙව් කණ්ඩායම ක්‍රීඩිකාවන්ගේ පිටිකරණ පාලනය කරන්න. ඒ නිසා තමයි අපි විශේෂයෙන් දඟපන්දු බලෑණිය ගැන ගොඩක් ලොකු සැලකිල්ලකින් සහ ලොකු විශ්වාසයකින් සිටින්නේ. හොඳයි. මේ විශ්වාසය සහ මේ උපක්‍රමය සාර්ථක වෙන බවක් තමයි අපිට අද තරගයේදී ඉඟි දැක ගන්න ලැබුණේ. දැන් පුහුණු වීම වලදී ලැබෙන පහසුකම් පිළිබඳව අපි දැක්කා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් සමහර විට මැසිවිල් නැගෙනවා. ඔබ කොයි විදිහට දකින්නේ ඔබට ලැබෙන පහසුකම් ප්‍රමාණවත්? ගොඩක් ඉස්සර අපිට ඉතින් එක පුහුණුකරුවෙක් නම් මේ වෙනකොට අපිට පුහුණුකරුවන් 3 දෙනෙක් ලැබිලා ඉන්න විශේෂයෙන් සංවර්ධන සංචිතයට වෙනම පුහුණුකරුවෙක් ඉන්නවා. ඔහු ගොඩක් කලකට අපේ ඇසිස් කෝච් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපිට ෆීල්ඩින් කෝච් කෙනෙක් වෙනම ලබා දීලා තිනවා. ඊට අමතරව අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කෝචින් ස්ටාෆ් එකෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල් ටීම් එකකට අවශ්‍ය සියලුම පහසුකම් මම හිතන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සරසලා දීලා තිනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩිකාවන් මේ ලැබෙන සහයෝගයත් එක්ක ඊට වඩා හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණ ලබා දෙයි කියලා. හොඳයි චමරේ, ඔබ වගේම අපිත් ඒ බලාපොරොත්තුව ඒ විදිහටම තියාගෙන ඉන්නවා. ඉදිරි තරඟ දෙකේදී ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙන්න සහ ඊළඟ ලෝක කුසලානේ අනිවාර්යෙන් අපේ රටට දිනා දෙන්නට ඔබට හැකියාව සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි අද සංවාදය අවසන් කරන්න යන්නේ. සමීර.